සුබ මධ්‍යහනක් ඔබ දිවාපෞර්තිය සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම සුපන් භාග්‍ය වීරකෝන් මුලින්ම අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් තමන් කී දේ ගැන කනගාටු වන බව විජේ කලා කියයි වවුනියාවේ වැව් 20ක් පිලිසකර කෙරේ එක ඇඳේ 3 දෙනා සිටින ගැබිනි වට්ටුව අධික උණුසුම කැනඩාවේ 12කට මරු කැඳවයි පසුකීතා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජමාත විජේකලා මහේශ්වරන් මහත්මිය කනගාටුවට පත්වන බව ස්වාධින් රූපවාහිනියේ වසන්තම් නාලිකාවට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා පසුගිය කාලවකවානුවේදී උතුරේ ඇති වූ සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වීමේදී ඇති වූ ආතතිය සහ හැඟීම් බර වීම හේතුවෙන් ඇය මෙම ප්‍රකාශය සිදු කළ බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ රාජමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇද්දේ සොයා බලන ලෙස කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාට දැනුම් දීමත් සමග පරීක්ෂණ ආරම්භ කෙරුණා එහි නිගමනයන්ට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවත් මහේශ්වරන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා තමන් ඊයේ කොළඹදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ ඇය නීතියට හිස නමමින් ආදර්ශමත්ව තීරණයක් ගැනීමට සූදානම්ින් සිටින බව පැවසුවා මත්ද්‍රව්‍ය සහ විදේශීය මත්පැන් තොගයක් ඔරුගොඩ වත්ත කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ ඒ දිනෙදී පරීක්ෂාවට ලක් කරන ලද ඉතාලියේ සිට පුද්ගලයන් 5 දෙනෙක්ගේ නමට එවා තිබුණු බහළුම පරීක්ෂා කිරීමේදී එම බහළුමේ තිබී හෂිස් ග්‍රෑම් 2945ක් කුෂ් කැනබිස් කියලා කියන ගංජා වර්ගයක් කිලෝ 2ක් අතරංගොඩ ගත්තා. ඒ වගේම විදේශීය මත්පැන් බෝතල් 220ක් වයින් බෝතල් 225ක් සහ බියර් විශාල ප්‍රමාණයක් සොයාගෙන ලැබුවා. මෙම සියලුම භාණ්ඩවල වටිනාකම රුපියල් 1,53,000ක් වනවා. මෙම බහළුම මෙහෙයුම් කටයුතු කළ අදාළ මෙහෙයුම් සමාගමේ නියෝජිතෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහි වගකීම් දැනටමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. ඔවුන් සැඟවී සිටින බව තමයි දැනගන්න ලැබී තිබෙන්නේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද දින බාර දෙනවා. කතරගම කිරිවේර විහාරාධිපති පූජ්‍ය කුඹවක දමිද ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිටීර සම්බන්ධ සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කතරගම කිරිවේර විහාරාධිපති ස්වාමීන් වහන්සේට වෙඩි තබා තුවාල කිරීමේ සිටීර සම්බන්ධව අතරංගුඩගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 7 දෙනෙකු තිසමාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම සැකකරුවන් ලබන 18 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර ලෙස තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නාගරික ප්‍රදේශවලට සීමා නොවි ග්‍රාමීය ප්‍රදේශවලටද සංවර්ධනය රැගෙන යමින් දවන්ත ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක එවැනි ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 20ක් ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් 1,280ක්. වසර ගණනාවක් පුරා මෙම වැව් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වල් බිහි වී තිබුණා. රොන්මණ ඉවත් කර වැව් ප්‍රතිසංස්කරණය සඳහා යුද හමුදාවේ සහයද ලැබී තිබෙනවා. ඉදිරි මාස 3 ඇතුළත වැව් සියල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම සැලසුමයි. රුපියල් මිලියන 3000කට වැඩි මුදලක් වැය කරමින් උතුරු පළාතේ සිදු කළ විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ජල නල එලීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. වවුනියාවේ ඉදි කළ මෙම ජල ව්‍යාපෘතිය සඳහා ආසියා සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය හිමිපුණා. මෙම ව්‍යාපෘතිය යටතේ නව ජලාශයක් සහ ජල පවිත්‍රාකාරයක් ජල කුළුණු හා පොම්පාකාරද ඉදි කෙරෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 15,000කට අයත් ජනතාවට මෙමකින් සෙත සැලසෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් 1,776ක්. ඒ යටතේ වවුනියාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා වැඩි ප්‍රමුඛතාව ලබා දෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂධ මහේෂ්ගෙන් අදත් පෙරවරු 10ට කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙනවා. අමාත්‍යාංශ නිවේදනය යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සඳහා නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් සිදු කළ හෙළිදරව්වට අදාළවයි. හම්බන්තොට වරාය ඉදිරියේදී දිනුණු වරායක් බවට පත්වන බවත් නැවු නැති වරාය අප නැවු එන වරායක් බවට පත් කළ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඩොලර් මිලියන ගාණකින් ණය වෙලා
නැවුණති වරායක් හැදුවා නැයන් නිදාස් වෙලා හම්බන්තොට වරාය නැව් වෙන වරායක් බවට පත් කරන්න අපිට හැකි වුණා වරාය විකිණීම මෙතන කිසිදු සිදු වෙලා නැහැ වරාය මෙහෙවුම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී සමාගමකින් සිදු කිරීම පමණයි සිදුවන්නේ සමහර වාර්තා කියන්නේ මේක චීනට බාර දීලා නැහැ හම්බන්තොට වරාය ඉදිරියේදී දියුණු වරායක් බවට පත් වේවි එසේම මේ වරාය කිසිදු යුද්ධම අරමුණක් සඳහා යොදවා ගන්නේ නැහැ අපේ වරායවල් අපේ භූමිය වෙනත් රටවල යුද්ධ කටයුතු වලට අපි යොදවන්නේ නැහැ. ඒ බව පැහැදිලිව චයිනා මර්චන් ගිවිසුමේ සඳහන් වෙනවා. චීන ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එතුමා ඒ ස්ථාවරය පිළිගත්තා. කරු කතානායකතුමනි, නැව නැති වරාය වගේම අහස් යාන එන්නේ නැති ගුවන් තොටුපළක් මත්තල තිබෙනවා. ඒකත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නෑ. මත්තල ගුවන් තොටුපළ පිළිබඳ පළමුව චීන සමාගමක් සමග සාකච්ඡා කළා. නමුත් එතනින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී මත්තල ගුවන් තොටුපළේ ණයඟුත් නිදහස් වී ගුවන් යානා පැමිණ ගුවන් තොටුපළ බවට මත්තල ගුවන් තොටුපළ පත් වෙන බවටයි මට විශ්වාසය. චීන අපිට බල කරා නම් ගුවන් තොටුපළ චීන දෙන්න. අපි චීන එක්කත් ඉන්දියාව එක්කත් අපි ගණ දෙනු කරන්නේ ස්වාධීන රාජ්‍යයක් හැටියට කියලා මම කියන්න කැමතියි. इनपा अदीन नियमित कटियत आरंभ कर जाति विघन पणत विवाद मेरी विवाद प्रथम सहभागी अग्रमात्र अनिल विक्रमसिंह महताय जाति विघन पणत प्रमादी पिल तमाट विशाल चोदना एल हुआ मीन पेर प्रवृति किसी रजा पणत गिनेम सदा कटित नकल भवत अग्रमात्र वरा प्रकाश कर सिटिया वर्तमान जनाधिपति मैत्रीपाल सिरसेन महता प्रमुख रजय विशीन विघन पणत आरदुर दिन गिनीमे पणत गिनेम कटित कल भवत अग्रमात्र वरा मेरी तवदा प्रकाश कर सिटिया मे अद पार्लमेंटे तथ्य मे पी मन इंद्रितोतर गिने मे बलापुरते मम समुगण मम औषध प्रियंकर असंकर रत्नायक समगी श्री जगदपुर पार्लमेंट संकीर्ण सीट रियानतुरु केहेपेकिन तोंदिनेकु मियकोस्ति वेनवा कुल्यापिटिय बदुल्ल सह गोडकवलयान प्रदेशवलदी एम अनतुरु सिदुव एति बव पोलिसिय पवसनवा कुलियापिटिये मादंपे प्रदेश सिदुवू रियानतुरकिन सिवहेवरदी दरुयेकु मियगिया යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුනේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ දරුවා කුලියාපිටියේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. වැළවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම හන්දියේදී සිදු වූ රියානතුරකින් එක් අයෙකු බරපතල තුවාල ලැබුවා. ඔහු ගමන්ගත යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමක ගැටීමෙනුයි අනතුර සිදු වුනේ. අනතුරින් බස් නැවතුම මුළුමනින්ම විනාශ වී තිබෙනවා. मेघातुट प्रदेश कुलियापिटी नगरेट पासाल सिसुन रगना वैन रथयाक लोरियक गैटीमेन अनतुरक सिदुबुना अनतुरीन सिसुवियान हतरदेनिकु सह वैन रथे रियदुरु तुवारला बाति बेनवा मेम अनतुर पिलिबंदव सीसीटीवी दर्शन अपवेत लबीति बेनवा ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් කැබිනට් යෝජනා කිහිපයකටද අනුමැතිය ලැබී තිබෙනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන මෙම වසරේ 3 වන කාර්තුවේ සිට ආරම්භ කෙරෙනවා. වසර දෙකක කාලයක් තුල එය ක්‍රියාත්මක කිරීමටයි යෝජනා කර ඇත්තේ. ව්‍යාපෘති යටතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම වසරේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කෙරෙනවා. ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 65811. වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාසල්, සනීපාරක්ෂක පහසුකම්, ක්‍රීඩා පිටි ඇතුළු ක්ෂේත්‍ර රැසක සංවර්ධනය ගම්පෙරළිය යටතේ සිදු කිරීමට නියමිතයි. जल मूलाश्रवल गुणात्मक तत्व परीक्षा किरीमे व्यापृतिय क्रियात्मक किरीम संधा कैबिनेट मंडले अनुमतिय लबादुन्ना महावेली संवर्धन परिसर अमात्यवर आलेस जनाधिपति मैत्रीपाल सिरसेन मेतितुमाय मेम योजनाव इदिरिपत् कले लबन वसरे सिट वसर देकक कालयक मेम व्यापृतिय क्रियात्मक किरीमट नियमिताय ए संधा रुपियल मिलियन 45कट आसन्न मुदलक व्यय करनवा मध्यम परिसर अधिकारियाय व्यापृतिय क्रियात्मक करन्ने मध्यम अतिवेगी मार्गये पोतुहेर सिट गलगेदर दक्वा कोटस इदिकिरीमट अवश्य मुदल लबागनीमे गिविसुमट एलंबीमट कैबिनेट अनुमतिय हिमिवुना किलोमीटर 32.5 दुरकिन युत मेम कोटस जपान बैंकुवल मूल्य पहसुकम यटते इदिकिरीमट नियमिताय ඒ සඳහා ජපානයෙන් බිලියන 100ක අරමුදලක් සලසා ගැනීම සඳහා අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නා
ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි මෙම යෝජනාව ඉදිරිපත් කළේ. පොළොන්නරුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙගාවොට් 10ක සූර්ය බලයක් උත්පාදනය කිරීම මෙහි අරමුණයි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. වසර 2025 වන විට ණය නැති රටක් දරුවන්ට උරුම කරන බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. වැටුණ ආර්ථිකයක් අපි අරගෙන අපිට පුළුවන් වුණා අපේ ආණ්ඩුව ආපු ගමන් දින 100 ඇතුළත සමෘද්ධි ලාභීන්ගේ ප්‍රමාණය වැඩි කරා විතරක් නෙමෙයි ඔවුන්ට ලැබෙන මුදල 3 ගුණයකටත් වඩා අපි වැඩි කරා. ඊළඟට අපි සහන ආධාර එකක්වත් අපි කැපුවේ නැහැ. 2019 2020 21 22කට තව ඩොලර් බිලියන 19.8ක් අපි ගෙවන්න ඕනේ. අපි ගත්ත ණය නෙවෙයි රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය. ඒවත් ගෙවන ගමන් අපිට අද පුළුවන් වෙලා තියෙනවා අපේ ආණ්ඩුවේ ආදායම වැඩි කරගෙන අර ණය වාරිකයයි ණය පුලියයි ගෙවන්න. මම බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට අනිවාර්යයෙන් ණය නැති අනාගතයක් ගොඩනගනවා කියන එක මේ රටේ අපි හිතාගෙන ඉන්නේ. තවන් ව්‍යවසායකයන් සඳහා නූතන තාක්ෂණීය ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බතර මුල්ල සුහුරුපායේ පැවති මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලුංගම් මහතාද එක්ව සිටියා. නූතන ක්‍රමවේදය අනුව වර්ග කළ අපනයන භෝග වගාකරුවන්ට සම්මාන ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. දරුවෙකු කුසදරා සිටින මවක් රටකට සම්පතක්. ඇයට අවශ්‍ය ආදරය රැකවරණය මෙන්ම ආරක්ෂාවද ලබා දීම හැම දෙනාගේම යුතුකමක්. එහෙත් දරුවා බිහි කිරීමට තමුත් එගම මූලික රෝහලට ඇතුළත් වන මවරුන් මුහුණ දෙන්නේ දැඩි අවාසනාවන්ත තත්වයකට. අනුරාධපුර තඹුත්තේගම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ට අවම පහසුකම්වත් හිමිව නැහැ. එම රෝහලේ ගර්භණී මාතාවන් සඳහා වෙන් කර ඇත්තේ වාට්ටු අංක 2ක් පමණයි. සෙම්ප්‍රතිශාව වැළඳී සිටින රෝගියෙකුටවත් ප්‍රතිකාරගත නොහැකි මෙම රෝහල තුළ ගර්භණී මාතාවන්ට ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් යලි කතා කළ යුතු නැහැ. බල හම්බෙන අයයි හම්බෙන්නේ නැයයි මිනිසීස කරන අයයි හැමෝම ඔක්කොම මේකට ඉන්නේ. අපි තුන් දෙනෙක් දැන් මේක ඇඳකින්. ගර්භණී මාතාවන් තුන් දෙනෙකුට එකම ඇඳක ප්‍රතිකාර ලැබීමට සිදු ඇති අතර සිසේරියන් සැත්කමකට ලක් වූ මව්වරුන්ටද එම ඉරණමම අත්වීම කනගාටුවට කරුණකි. එමෙන්ම දරුවා ප්‍රසූත කිරීමෙන් පසුවද තම දරුවා වෙනත් ඇඳක තබා මවට පුටුවක වාඩි වීමට සිදුවීම කෙතරම් අවාසනාවන්තදයි අප කිව යුතු නැහැ. දැන් බබාලා හම්බෙලා වාටුවට ගෙනත් දැම්මත් ඒ හම්බෙලා ආපු අම්මලා දෙන්න විතර මේ වාටුවල ඉන්නවා. මිස්ලා 10 දෙනෙක් විතර කරන්න ඕනේ වැඩ මිස්ලා දෙන්නෙකුට විතර කරන්න සිද්ධ වෙනවා. බබාලා හම්බෙලා පුටුවල වාඩි වෙලා ඉන්න ඕනේ. ඒ තරම් අපහසුයි මේ ඇඳ ඉඩවල නැහැ. මෙම තත්ත්වය පිළිබඳව මව්වරුන් හැඬූ කඳුලින් නතුව ඉල්ලා සිටින්නේ අවම පහසුකම් හෝ මෙම රෝහලට ලබා දී තමන්ට සහනයක් සලසන ලෙසයි. හික්කඩුව ධීවර වරායේ ලියාපදිංචි කොට ඇති බහුදින යාත්‍රාවක් පසුගිය 14 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. දින කිහිපයක සිට එහි සිටින ධීවරයන් සමග කිසිදු තොරතුරක් හුවමාරු කර ගැනීමට නොහැකි වූ බව එදින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය සෙසු ධීවර යාත්‍රාවල ධීවරයින් පවසනවා. දෙක සින්දූර් දෙක ධීවර යාත්‍රා තමයි දැන් මේ දවස් 6ක් අමතන්න නැතුව ඉන්නේ. බෝට්ටුව දැන් රැකියාව කියලා දවස් 20ක් 21ක් විතර වෙනවා අදට. දැන් දවස් 6ක් කතා කරේ නැහැ. දැන් අපිත් එක්ක අනිවාර්යෙන් හැමදාම උදේ 9ට 12 මාට අවසපාර සම්බන්ධ වෙන බෝට්ටු තුනම අපේ. සින්දූර් 1 2 3ම. මම යන්නේ 3, ඒගොල්ලෝ 2, අයිය එක යන්නේ. දැන් ඔකර පිළියම තියෙන මේක මොකද අර VMS දැන් මේ කට්ටිය කියනවා කැඩිලා කට්ටිය සමහර කට්ටිය කියනවා රජයෙන් ගෙවල නැහැ අර එම්මෙන් ඒක ඔෆිස් එක වහලා යරමෙ අපි දන්නේ නැහැ මොකද ඒක ඇත්ත තත්ත්වේ. අපි ඔක්කොම දැන් ගෙවන්න නැතුව ගාලු වරයන් අපිට යන්න දෙන්නේ නැහැ. ඒ අලුත් වැඩියා කරනවා කියලා තමයි දැන් එයාලා කියන්නේ තව සතියක් දෙයක් යනවා කියලා තමයි කියන්නේ. දැන් සතියක් දෙයක් යනවා කියන්නේ අපේ දැන් ඒ යාත්‍රාවේ
යම් කිසි විදියකින් මේ බැටරි පද්ධතිය එන්ජින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා දවස් දෙකක් තුනක් ඇතුළත ක්‍රියාත්මක නොවනොතින් ඒ VMS පද්ධතියත් සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. දැන් බෝට්ටිය අද්දෙනෙක් යනවා. මට වැදගත් තියෙන අද්දෙනා. දැන් VMS ඒ කාර්යාලේ වහලා තියෙනම් හරි ඇරලා හරි මං ඉල්ලන්නේ අමතුමාගෙන් අපිට ඒක බලලා ඉන්න තැන පොඩ්ඩක් ඉන්න වේ පොයින්ට් එකේ ඉඳලා මං ඉල්ලන්නේ. ඊට පස්සේ දේ මම ගිහිල්ලා හරි අරගෙන මට එන්න පුළුවන් නේ. බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සුරුට්ටු නිෂ්පාදනාකාරයක් ගම්පහ සුරාබඳු නිලධාරීන් වටලා තිබෙනවා. එම සුරුට්ටු නිෂ්පාදනාකාරයේ වටලන අවස්ථාවේ හිතිබී සුරුට්ටු 9000ක් දුම්කල කැබලි කිලෝ 50ක් සහ උපකරණ රැසක් සොයාගෙනුණා. මෙම නිෂ්පාදන දිවයින පුරා බෙදා හැර ඇති බව හෙළිව තිබෙනවා. මේ අතර බලපත්‍ර නොමැතිව ගජමුතු කැබලි දෙකක් ළඟ තබාගෙන ඒවා විකිණීමට කුමන්ත්‍රණය කරමින් සිටි බව කියන සැකකරුවන් 5 දෙනෙකු සහ එක් සැකකාරියක කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගජමුතු කැබලි රුපියල් ලක්ෂ 15කට අලෙවි කිරීමටයි සලසුම් කර ඇත්තේ. සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැලියගොඩ පොලිසිය පවසනවා. නව උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 90 වන උදාගම්මානයේ වන නන්ද කුමාර් නගර හෙට ජනතා අයිතියට පැවරෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රදේශයේ නන්ද කුමාර් නගර උදා ගම්මානය ඉදිකර තිබෙන්නේ. නිවාස 30කින් සමන්විත ගම්මානයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ජනවාරි 10 වනදායි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අඩුපොලි ණය ප්‍රතිලාභීන් වෙත ලබා දුන්නා. ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ මෙම උදා ගම්මානයද ඉදිකෙරුණේ. විදුලිය, පිරිසිදු පානීය ජලය ඇතුළු පහසුකම් වලින් ගම්මානය සමන්විතයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නන්ද කුමාර් නගර හෙට දිනේදී ජනතා අයිතියට පැවරෙනවා. පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණේ එම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කින්ස්ලි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. විවිධ පාඨමාලා හැදෑරූ 3443 දෙනෙකුට මෙහිදී උපාධි පිරිනැමුණා. උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා. නැසීගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිනමා ශාස්ත්‍රය වෙනුවෙන් ඉටු කළ මෙහෙය අගයමින් ඒ මහතා වෙනුවෙන් ගෞරව උපාධියක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. දේව ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකට ITN පෑන් පැල්පුවත් විකාශය සමගින් ජලිත මුණ ගැසෙමු. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala